ඉතින් ඔබේ නිරෝගී කම පිළිබඳව වැඩිදුර කතා කරන වෙලාව තමයි අපි මේ ආරම්භ කරන්නේ ආසිරි සෙන්ට්‍රල් රෝහල් ජාලයත් එක්ක. ඉතින් අපි දකිනවා දැන් මේ දවස්වල උන එහෙම නැත්නම් සෙම් ප්‍රතිශාව වැළඳුණු කෙනෙක් නැති තරම් නේද? ඒ තරමට මේ දිනවල ගොඩක් වෙලාවට වෛරස් උන රෝගී තත්ත්වයන් ඒත් එක්කම සෙම් ප්‍රතිශාවන් අපිට විශේෂයෙන්ම දරුවන් සහ අපේ තරුණ පරම්පරාව අතර ටිකක් වැඩිපුර දකින්න ලැබෙනවා. ඉතින් ඒ නිසාවෙන් අපි අද දවසේදී හිතුවා ඒ පිළිබඳව ටිකක් වැඩිපුර කතා කරන්න. සමහර විට සෙම් ප්‍රතික්ෂාවක් කිව්වහම එහෙම නැත්නම් උණ රෝගී තත්ත්වයක් වම අපි බොහෝ දෙනෙක් පෙළඹිලා ඉන්නවා අපේ අතට අහුවෙන මොකක් හරි ඖෂධයක් අරගෙන ඒ රෝගේ නිවාරණය කරගන්න. හැබැයි අන්න ඒ තත්ත්වයන් නිසා සමහර විට මේ දේවල් උත්සන්න වෙලා අපේ කනට ඇතැම් විට ආසාදිත තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට අපේ කනට ඇති වෙන බලපෑම් මොනවද මේ තත්ත්වයත් එක්ක අපි ඒ ගැනයි අද කතා බහ කරන්න සූදානම් වෙන්නේ වැඩිදුර. ඉතින් ඒ වෙනුවෙන් අපි අද ගෞරවනීය ආරාධනා කළ අපේ මැදිරියට උග්‍ර කරණාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජේ එම් ආර් ජී ජයවීර වෛද්‍යතුමන්ට ආයුබෝවන් සුබදැසනක්. ආයුබෝවන් සුබදැසනක්. හොඳයි. අපි මුලින්ම අර දැන් මම ආරම්භෙදිත් කිව්වනේ දැන් මේ දවස්වල අහන අහන හැම කෙනෙක්ටම එක්කෝ සෙම් ප්‍රතිශාවක් එහෙම නැත්නම් උණ වැළඳිලා තියෙනවා. ඉතින් එතකොට දැන් මේකෙන් කනට බලපෑමක් ඇති වෙන්න පුළුවන්ද කියන එක කෙනෙක්ට හිතෙන්න පුළුවන් වෛද්‍යතුමනි මේක එච්චර උත්සන්න වෙන්න පුළුවන්ද කියන එක. ඇත්තටම එහෙම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්ද මේ වගේ පුංචි සෙම් ප්‍රතිශාවක් එහෙම නැත්නම් උණක් වැළඳුනාට පස්සේ? ඔව් ඇත්තටම ඔබ හැවේ ඉතාමත් වැදගත් කාලීන ප්‍රශ්නයක්. ඇත්තටම පසුගිය සති කීපයේ මාස කීපයේ පැවති අයහපත් කාලගුණ තත්ත්වයන් වැසි සහිත කාලගුණ තත්ත්වයන් නිසා ගොඩක් අයට ශෝෂණ රෝග ආසාදන තත්ත්වයන් නැති වුණා. ඒ ආසාදන රෝග තත්ත්වයන් වලින් පස්සේ ගොඩක් අයට කන ආසාදනයන් ඇති වුණා. ඒ පිළිබඳව අපි මේ දේවල් දැක්කා සායනවලදී. ගොඩක් අය කන ආසාදන තත්ත්වයන් එක්ක සායනවලට පැමිණුණා. ඉතින් ඇත්තනදෙම මෙතනදී වෙන්නේ මොකක්ද කියන එක අපි දැනගන්න ඕනේ. ඒකම මේක නිසා මොන හරි අපේ ශරීරයට එහෙම නැත්නම් අපි වෙනත් අවයවවලට වෙන බලපෑම් පිළිබඳවත් අපි අවබෝධයෙන් ඉන්න ඕනේ. ඒ පිළිබඳ නිසි ප්‍රතිකාර ගන්න යොමු වෙන්නේ එතකොටයි. ප්‍රවේශයක් විදිහට ඇත්තටම ගත්තොත් ඇයි මේ ශ්වසන රෝග ආසාදනයකින් පස්සේ ශ්වසන රෝගයකින් පස්සේ කනේ ආසාදනයක් ඇති වෙන්නේ කියන දේ අපි පැහැදිලි කරොත් ඇත්තටම මැද කන කියන කොටස අපි දන්නවා අපේ කලලිය වර්ධනය වීමේදී මැද කන ඇත්තටම වර්ධනය වෙන්නේ ශ්වසන රෝගයේ පද්ධතියේ කොටසක් විදිහට. එතකොට අපි වැඩිහිටියෙක් වශයෙන් ඉන්නකොටත් මැද කන ශ්වසන රෝග පද්ධතියට සම්බන්ධයි. ඒක සම්බන්ධ වෙන්නේ මැද කනේ ඉඳන් නාලයක් තියෙනවා යුස්ටේ කියන නාලය කියලා. ඒ නාලය අපේ ශ්වසන රෝගයට ශ්වසන පද්ධතියට සම්බන්ධ වෙනවා නාසයේදී. ඉතින් හුඟක් කලාවට ශ්වසන රෝග ආසාදනයක් ඇති වුණොත් ඒ ආසාදන තත්ත්වයන් මේ නාලේ හරහා මැද කන දක්වා පැතිරෙන්න පුළුවන්. මෙතනදී ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන්නේ මේ මැද කන දක්වා පැතිරීම. මැද කන අපි දන්නවා ඉතාමත් ළඟින් තියෙන ඇතුළු කනට, ඒ වගේම මොළයට. ඉතින් මේ තවදුරටත් පැතිරිනොත් ඒ මොළේ දක්වා හෝ ඇතුළු කන දක්වා පැතිරිලා ශ්‍රමණ ආබාධිතත්වයන් බවට පත් වෙන්න පුළුවන්. කලාතුරකින් එය මොළය ආසාදනය තත්ත්වා පැතිරෙන්න පුළුවන්. ඉතින් ඒකයි මෙතනදී ඒ රෝගීට ප්‍රතිකාර අපි නියමිත කාලයේදී ඒ රෝගී උස්සන්න වෙන කාලේ වීමට පෙර ලබා ගැනීම තමයි වැදගත් වෙන්නේ. අනිත් එක තමයි මේක අපි රෝගියෙක් විදිහට මේ තත්ත්වය කොහොමද අඳුරගන්නේ කියන එකත් වැදගත්. මෙතනදී ඇත්තටම මේ රෝගේ වැඩියෙන්ම අපි බහුල දකින්න ලැබෙන්නේ කුඩා ළමුන් අතර. ඒ කියන්නේ විශේෂයෙන්ම අවුරුදු 8ට වඩා අඩු ළමුන් අතර තමයි මේ තත්ත්වය බහුල දකින්න ලැබෙන්නේ. ඒකට හේතුවත් ඇත්තටම මේ මම අර කලින් කියපු යුස්ටේ කියන නාලය කුඩා ළමුන්ගේ සාමාන්‍යයෙන් තියෙන චුට්ටක් එළියට. ඒක වර්ධනය වෙනකොට තමයි ඒක සාමාන්‍යයෙන් හොඳට මේ අපි කෙලින් අතර මේ වෙලා ඒක හොඳට අර ඕපන් වෙන තත්ත්වයට, කියන්නේ විවෘත වෙන තත්ත්වයට පත් වෙන. ඉතින් කුඩා ළමයින්ගේ මේක නිතර බ්ලොක් වෙලා හොඳ අපිට පුංචි වෙලාවක් දෙනවා ඉදතුමනි. අපි ඉක්මනින්ම වෙලා බලලා ආයෙමත් එකතු වෙනවා. මිනි හිටි අර කන තුල සිද්ධ වෙන ආසාදිත තත්වයන් කුඩා දරුවන්ට වැඩිපුර වැළඳෙන්නේ ඇයි කියලා අපි එතන සිට කතාව ඉදිරියට ගෙන යමු වෛද්‍යතුමනි. ඔව් එතකොට මම කලින් පැහැදිලි කරපු ආකාරයට කුඩා ළමුන්ට තමයි මේ තත්ත්වය ගොඩක්ම අපි බහුල දකින්නේ. මෙහිදී ඒ රෝගී ආසාදනය වුණ
අලුත් කුඩා ළමයින් දැඩි ලෙස කණේ වේදනාව පිළිබඳ කියනවා. හුඟක් වෙලාවට මේ ආසාදනයේ මුල් අවස්ථාවේදීම දැඩි කණේ වේදනාවක් එනවා. සමහර වෙලාවට ඒක ළමයින්ට ඉවස ගන්න බැරි තරම් වේදනාවක් එන්න පුළුවන්. ඒ ළමයින්ට නිදා ගන්න බැරි වෙන්න පුළුවන්. හුඟක් වෙලාවට ඒගොල්ලෝ කන අල්ලගෙන සමහරලට කෑ ගහන අවස්ථාවක් දක්වා මේ වේදනාව වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඒක නිසා මේක ඒ වේදනාවට අමතරව මම කලින් කිව්ව සංකූලතා ඇති වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා මේ වේදනාව සමනය කර ගැනීම සහ සංකූලතා වළක්වා ගැනීම සඳහා ඇත්තටම ප්‍රතිකාර සඳහා යොමු වීම අවශ්‍යයි. එතකොට ප්‍රතිකාර වශයෙන් අපි හුඟක් වෙලාවට වේදනා නාශක සහ සමහර වෙලාවට ප්‍රතිජීවක ඖෂධ ලබා දෙන්න වෙනවා. මේ වගේ වෙලාවවලදී ඒ ප්‍රතිජීවක ඖෂධ නියමිත මාත්‍රාව නියමිත කාලයට ලබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. රෝගියේ සම්පූර්ණම පාලනය කිරීම හා නැවැත්වීම සඳහා මේ පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්. ඒ නියමිත කාලයේදී රෝගී උස්සන්න වුණායින් පස්සේ සමහර වෙලාවට එන සංකූලතා අපිට සමහර වෙලාවට නිවැරදි කරගන්න බැරි තත්ත්වයට පත් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ස්ථිර හානියක් කණේ ඇතුළු කනට වුණොත් කන ඇහිම අඩු වෙන්න පුළුවන්. එම් නැත්නම් ඒ මොළේ දක්වා විස බීජ පැතිරිලා මොළයට විස බීජ ගියොත් එමෙතන මිනින්ජයිටිස් එමෙතන එන්කෙෆලයිටිස් කියන තත්ත්වය ඇති වුණා. මොළේ යම් කිසි කොටස් හානි වෙලා කුඩා ළමයින්ට ඒක ජීවිත කාලය දක්වාම බලපාන දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා නියමිත කාලෙදි ප්‍රතිකාර ගැනීම තමත් වැදගත්. ඒ කියන්නේ අර අපි හිතන්නේ නැතුනාට මේ සාමාන්‍ය සෙම් ප්‍රතිශාවක් එහෙම නැත්නම් මේ පුංචි උණ රෝගයක් මේ වගේ වැඩි දියුණු වෙලා ඊට පස්සේ කනේ ආසාදනයක් ඇති වෙලා එතනින් එහාට අපි හරි ප්‍රතිකාර ලබා ගත්තේ නැත්නම් ඒක මොළේ ආසාදන දක්වා වැඩි දියුණු වෙන්න පුළුවන්. ඔව් වැඩි දියුණු වෙන්න පුළුවන්. හොඳයි. ඉතින් දැන් මෙවන් රෝගී තත්ත්වයන් අපි කොහොමද ටිකක් වැඩිපුර අපිට දකින්න ලැබෙන්නේ කුඩා දරුවන් අතරේ සහ තරුණ පරම්පරාව අතරේ කියලා. ඒ හැරණුකට වෛද්‍යතුමනි මේක දැන් එතනින් එහාට දැන් අපි හිතමු මැදිවියේ කෙනෙක්ට වගේ එහෙම නැත්නම් මහලුවියේ කෙනෙක්ට වගේ වැළඳීමේ ප්‍රවණතාවය අඩුයිද? සාපේක්ෂව කුඩා ළමුන්ට සහ එහෙම නැත්නම් තරුණ පරම්පරාවට වඩා අඩුයි. හැබැයි අපිට ඒත් කියන්න බෑ ඒගොල්ලන්ට වැළඳින්නෙම නැහැ කියලා. ඒගොල්ලන්ට උනත් ඒ තත්ත්වෙ ඉන්න පුළුවන්. හැබැයි ඒගොල්ලන්ට අනිත් අයට වඩා සාපේක්ෂව ඒක අඩුයි. අපි සායනවලදී දකින්නේ ඒගොල්ලන්ට අඩුවෙන් ඉන්නේ. හැබැයි ඒගොල්ලන්ට වැළඳින්නේ නැහැ කියලා අපිට කියන්න බෑ. එතකොට දැන් මෙවනු කණේ ආසාදිත තත්වයන් ඇති වුණොත් සාමාන්‍යයෙන් ඒක සුව කිරීමේ ප්‍රවණතාවය මොන වගේද? ඒ කියන්නේ දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් මේක සාමාන්‍ය කණේක ඇක්කුමක්, මේක මොකක් හරි එක ඖෂධයක් දෙකක් ගත්තම සුව වෙන්න පුළුවන් කියලා. හැබැයි ඔබතුමා සඳහන් කළ සමහර විට නිසියාකාර ඖෂධ ලබා ගත්තේ නැත්නම් මේක මොළයේ ආසාදිත තත්වයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන් කියලා. මොන වගේ ප්‍රතිකාරමද අපි මේ සඳහා ලබා ගත යුතු වෙන්නේ? ඔව් ඇත්තටම මේ සඳහා ඇත්තටම මේ කණේ ආසාදිත තත්වයන් ගොඩක් කාලවලට ඇති වෙන්නේ වෛරස් රෝගී තත්ත්වයන් හින්දා. නමුත් මේ වෛරස් රෝගී තත්ත්වය මඟ පාදනවා බැක්ටීරියා රෝගී තත්ත්වයකට එන්න. ඉතින් එතකොට බැක්ටීරියා රෝගී තත්ත්වය දක්වා වර්ධනය වුණොත් අපි ප්‍රතිජීවක ඖෂධ ගන්නවා. ප්‍රතිජීවක ඖෂධ ගැනීමේදී ඉතාමත්ම වැදගත් දේ තමයි අපි නියමිත මාත්‍රාව නියමිත කාලය තුළ ගන්න ඕනේ. අපි ඒක දවස් දෙක තුනක් කරගෙන නැවැත්තුවොත් ඒක බැක්ටීරියා ප්‍රතිජීවක ඖෂධයට ප්‍රතිවිරෝධී තත්ත්වයක් දක්වන්න පුළුවන්. අපි කියනවා රෙසිස්ටන්ට් එකක් කියලා. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට අර සෙම් ප්‍රතිශාව සුව වුණොත් එහෙම නැත්නම් අර උණ සුව වුණාම අපි හිතනවානේ සම්පූර්ණ රෝගියම සුවයි කියලා නේද? එතකොට බොහෝ දෙනෙක් මේ ප්‍රතිකාර ගන්න එක නවත්තනවා. ඔව් ඒක තමයි ඉතාමත්ම වැදගත්. දැන් ප්‍රතිකාර විශේෂයෙන්ම ප්‍රතිජීවක ඖෂධය. ඒ කියන්නේ රෝගී අපිට රෝග ලක්ෂණ නැති වුණත් ඒ නියමිත කාලය තුළ ගැනීම ඉතාමත්ම වැදගත්. මොකද මේ බැක්ටීරියාව අපි විනාශ කරන්න ප්‍රතිජීවක ඖෂධ වලින් විනාශ කරන්න හදන බැක්ටීරියාව ඇඟෙන් සම්පූර්ණයෙන්ම විනාශ වෙනකන් ඒ ඖෂධය ගැනීම වැදගත්. නැති වුණොත් බැක්ටීරියාව යම් කිසි කොටසක් හරි විනාශ වෙන්න කලින් එහෙම නැත්නම් නැති වෙන්න කලින් අපි ප්‍රතිජීවක ඖෂධ නැවැත්තුවොත් ඒ බැක්ටීරියා පසු කාලික ප්‍රතිරෝධීතාවයක් දක්වනවා ඒ ප්‍රතිජීවක ඖෂධ වලට. ඉතින් ඒක නිසා ඒ බැක්ටීරියාව පුරුදු වෙනවා සාමාන්‍ය විවහාරයෙන් කියනවනම් ඒ ප්‍රතිජීවක ඖෂධයට. එතකොට ඊට පස්සේ අපිට මේ ප්‍රතිජීවක ඖෂධය බැක්ටීරියා සඳහා පාවිච්චි කරන්න අමාරුයි. ඉතින් ඇත්තට මේක දැනට ලෝකයේ සෞඛ්‍ය පැත්තෙන් ගත්තත් මේ ප්‍රතිජීවක ඖෂධ භාවිතයේ වැරදියට කරන නිසා දැනට ඒක සෞඛ්‍යමය වශයෙන් ගත්තත් අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද සමහර ප්‍රතිජීවක ඖෂධ සමහර බැක්ටීරියාවන් සඳහා ආන්සර් කරන්නේ නැති තත්ත්වයක්. එහෙම නැත්නම් මේ බැක්ටීරියාවන් සඳහා අපිට පාවිච්චි කරන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා.
මම අනිවාර්යෙන් ඔබ මේ පිළිබඳව දැනුවත් විය යුතුයි. මොකද මම ආරම්භයේදීත් කො බොහෝ දෙනෙක් සෙම් ප්‍රතික්ෂාවක් වුවාම එහෙම නැත්නම් උණ තත්යක් කියලා කුවාම තමන් කැමති මොන හරි gedara තියෙන ඖෂධයක් එහෙම නැත්නම් gedara තියෙන බෙහෙත් පෙත්තක් අරගෙන බොහෝ දෙනෙක් හිතනවා මේක සුව වේවි කියලා. නමුත් මේ දේවල් නිසාවෙන් තමයි ඇතැම් විට ඔබ හිතන්නේවත් නැතුව මේ දේවල් ඉතාමත් ඉහළ ආසාදන තත්යන් කරා යන්නේ. දැන් කණේ කැක්කුම හැරෙනකොට වෛද්‍යතුමනි තවත් රෝග ලක්ෂණ තියෙනවද අපිට මේ තත්ය හඳුනගන්න? ඔව් සාමාන්‍යයෙන් කුඩාලමෙන් හුඟක් වෙලාවට කණේ වේදනාව තමයි මුලින්ම එන්නේ. නමුත් වැඩිහිටියන්ගේ මං කියුවා වගේ සමහරට ඒගොල්ලන්ට මුලින්ම වෙන්න පුළුවන් කණ බ්ලොක් වෙලා වගේ කණේ නිකන් යන මුලින්ම හෙන්නේ නිකන් කණ බ්ලොක් එකක් ගතියක් වගේ දැනෙන්න පුළුවන්. ඒගොල්ලන්ට කණේ වේදනාව වෙන්න පුළුවන්. කණ ඇහිම අඩු වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේක ඇතුළු කණ දක්වා පැතිරිනොත් වැඩිහිටියන්ගේ කණෙන් නිතර සද්දයක් වගේ සෝගාල වගේ සද්දයක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කරකැවිල්ල වගේ තත්ත්වයක් එන්න පුළුවන්. රෝගේ උත්සන්න වීමේදී ඒ කියන්නේ ගොඩාක්ම රෝගේ පැතිරීමේදී කණේ සැරව එකතු වෙලා ඒ සැරව කම්බිරි පුපුරලා එළියට එන්න පුළුවන්. ඒක සැරව ගැලීම දක්වා වර්ධනය වෙන්න පුළුවන්. මේක නම් කුඩා ළමෙන් සහ වැඩිහිටියන්ගේ දෙකොල්ලම වෙන්න පුළුවන්. කුඩා ළමෙන්ගේ අතරම සැරව ගැලීම අපි බහුලව දකිනවා. ඒක වෙන්නේ කන් මැද කණ ඇතුළත ආසාදනයේ වැඩිවීමක් නිසා මැද කණ ඇතුළත සැරව එකතු වීම ඇති වෙලා අන්තිමේදී ඒ පීඩනේ වැඩිවීම නිසා කම්බරේ සිදුර වෙනවා ඉබේම. කම්බරේ සිදුර වෙලා ඉවර වෙලා සැරව ටික එළියට ගන්න. එතකොට අපිට පේනවා කණෙන් සැරව ගැලීමක් ඇති වෙනවා රෝගේ තවදුරටත් උස්සන් වීමේදී. හොඳයි. ඉතින් මෙවන් වූ රෝග ලක්ෂණ පැමිණෙන කලින් මගේ දැනට පුංචි හෝ වේදනාවක් ඔබට ඇති වුණොත් අනිවාර්යෙන් ප්‍රතිකාර නිසි ලෙස ලබා ගන්න. ඉතින් දැන් සාමාන්‍යයෙන් රෝගයක් ඇත්තටම වැළඳෙන කලින් ඒ රෝගේ වළක්වා ගැනීම තමයි ඉතාමත් වටිනා කාරණේ වෙන්නේ. ඉතින් අවසාන වශයෙන් අපි සඳහන් කරමු වෛද්‍යතුමනි, දැන් මේ වගේ වෛරස් රෝගී තත්ත්වයන් වැළකෙන්න අපිට එදිනදා ජීවිතය තුළ මොන වගේ දේවල් කරන්න පුළුවන්? ඇත්තටම අපි එදිනදා රාජකාරී කරනකොට අපි සමාජයක නිතර ගැවසෙනවා නම් වෛරස් රෝගයක් වැළඳීම ඉතාමත් වළක ගන්න අමාරුයි. ඒ වුණත් අපි සාමාන්‍ය ප්‍රිකෝෂන්ස් එමෙන්තන් සාමාන්‍ය අපි සාමාන්‍යයෙන් ප්‍රවේශම් වෙන දේවල් බැලුවොත් අපිට පසුගිය කාලේ මතකයි අපි කොවිඩ් වලින් වැළකීම සඳහා අපි නොයෙක් ක්‍රම අනුගමනය කරා. උදාහරණයක් විදිහට අපිට ශ්වසන ආසාදනයක් තියෙනවා නම් මාස්ක් එකක් පළඳීමෙන් එකක් තමයි ඒක ඔබට වගේම අනිත් අයටත් ඒක උදව්වක් වෙනවා. මාස්ක් එකක් පළඳීම තුළින් ඔබ තුළින් විස බීජ පරිසරයට මුඳ හරින ප්‍රමාණය අඩු වෙනවා. ඒක නිසා අනිත් අයට සමාජයට පැතිරීමේ එක අඩු කරන්න පුළුවන්. ඒකම සමාලයට මාස්ක් එකක් පළඳීම තුළින් වෙන කාට හරි රෝගය තියෙනවා නම් ඔබට ඒක ලබා ගන්න ඔබට ඒක වෙන කාගෙන් හරි ලැබීමට තියෙන හැකියාව අඩු වෙනවා. ඒකම අපි සමහර වෙලාවට අපි ඇන්ටිසෙප්ටික් ක්‍රීම් වගේ දේවල් භාවිතා කරනවා. ඒ තුළින් අපි පරිසරයේදී අපි සමහර උදාහරණයකට බස් එකකදී වගේ යනවනම් ගොඩක් මිනිස්සු ගැවසෙන ස්ථානයකට යනවනම් ඒ තුලින් අපි ඒ අල්ලන සර්ෆේසස් හින්දා අපිට අපේ අත් තුලින් ඒ විස බීජ අපිට නාසයට නිකම් යන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඇන්ටිසෙප්ටික් ක්‍රීම් වලින් අපි නිතර හෑන්ඩ් ස්ක්‍රබ් එක කරනවා නම් ඒ වගේ වෙලාවන් තුලදී අපිට ඒ විස බීජ පැතිරීම වළක්වා ගන්න පුළුවන්. අතන මේ දේවල් පිළිබඳව ඔයගලන් ගොඩක් දැන් ගොඩක් ඵලප්‍රදතාවයක් තියෙනවා. අපි අර කොවිඩ් වලදී මේ ගොඩක් දේවල් අපි මේ ප්‍රිකෝෂන්ස් සමාජයක් විදිහට අපි අනුගමනය කරපු නිසා. හොඳයි. ඉතින් ඔබට පුළුවන් වැඩිදුර තොරතුරු දැනගන්න මේ දේවල් සම්බන්ධයෙන් ඒත් එක්කම ආසිරි රෝහල් ජාලයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් වෙන මේ දුරකථන අංකයට ඇමතුමක් ලබා දුන්නොත් 0768 497 711 කියන දුරකථන අංකයට ඔබට කතා කරන්න පුළුවන් ආසිරි සෙන්ට්‍රල් රෝහල් සමූහයත් එක්ක සම්බන්ධ වෙන්න. විශේෂයෙන්ම අපි කියන්නේ මෙවන් වූ රෝගී තත්ත්වයක් ඔබට තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ සඳහා සුදුසු වෛද්‍ය ප්‍රතිකර්ම වලට යොමු වෙන. ඉතින් අපි අද දවසේදී කතා බහ කළේ මේ දිනවල පවතින උණ ඒත් එක්කම සෙම් ප්‍රතිශා රෝගී තත්ත්වයන් නිසාවෙන් ඉන අනතුරුව අපේ කනට සිදුවෙන බලපෑම් පිළිබඳව. ඉතින් ඒ වෙනුවෙන් අපිට හොඳ දැනුවත් භාවයක් ලබා දුන්නේ උගුර කනනාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය JMRG ජයවීර වෛද්‍යතුමන්. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට.